අධ්‍යාපන සංවර්ධන අරමුදල නමින් වයඹ පළාත තුළ පාසල්වලට විකිණීම සඳහා යොමු කර ඇති අභ්‍යාස පොත් පිළිබඳව මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. වයඹ පළාත් ආණ්ඩුකාර පේෂණ ජයරත්න මහතාගේ උපදෙස් මත වයඹ පළාත් සභාව විසින් අධ්‍යාපන සංවර්ධන අරමුදල නමින් අරමුදලක් පිහිටුවා ඊට ආධාර වශයෙන් ඊයේ සිට පළාතේ පාසල්වලට මෙවැනි අභ්‍යාස පොත් කට්ටල යොමු කර තිබෙනවා. ඒ දරුවන්ට විකුණා ලැබෙන ආදායම අධ්‍යාපන සංවර්ධන අරමුදලට බැර කරන ලෙස දැනුවත් කරමින් බදාද දවසේ මහජන දිනේ තියෙන වෙලාවට දරුවන් රාසියක් එනවා විවිධ ඉල්ලීම් ඉල්ලගෙන. ඊට පස්සේ අපේ මේ නිලධාරි මහත්තුරුන්ගෙන් මම ඇහුවා මේ අයට උදව් කරන්න ක්‍රමවේදයක් තියෙද කියලා. නමුත් එවැනි ක්‍රමවේදයක් නැහැ. මෙන්න මේ අයගේ සුභසාධනය සඳහා තමයි අපි මේ අධ්‍යාපන සංවර්ධන අරමුදල හදන්න අදහස් කළේ. එහිදී අපි මේ අභ්‍යාස පොතක් අලෙවි කරන්නේ බලහත්කාරයෙන් අලෙවි කිරීමක් කරන්නෙත් නැහැ. දරුවන්ට ගිහිල්ලා මේවා විකුණන්න කියලා අපි කිසි වෙලාවක කියලත් නැහැ. ඒ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරේ මේ පොත් ටික හැකි විදියට අලෙවි කරලා මේකෙන් ලැබෙන ලාභයෙන් දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධන අරමුදල සඳහා දායක කරගන්න උදව් කරන්නේ. සෑම පොතක්ම දෙන්නේ වෙළඳ පොලේ මිලට වඩා අඩු මිලට. කවුරු හරි කියනවා නම් මේක ප්‍රමිතියෙන් දුර්වලයි කියලා අපි ඒ අභියෝගය බාර ගන්න සූදානම්. පොත්ෝගේ ගත්තේ කුමන පදනමින්ද? මේ පොත්ෝගේ මොකක් හරි ටෙන්ඩර් කෝල් කරලා ටෙන්ඩර් කැඳවලා විධිමත් ක්‍රමයකට අදාළ පොත් කෝල් විකුණන්න කලින්ම කියලා 30 කලින් සල්ලිත් ඕනේ කියලා. ඉතින් තමන් ගාවට මිනිස්සු වෙනවයි කියලා ඒ මිනිස්සුන්ට උදව් කරන්න කියලා. ඒව නත්තල් පපලගේ බඩු වෙන්න බෑ. විදුහල්පතිවරයා මේක කරදරයක්. ඔය විකුණන්නත් බෑ. ඒ ළමයි වෙනුවෙන් මේ කරන්නේ අපි. අපි හැමෝම ළමයි ගැනනේ කතා කරන්නේ. දැන් තමුන්න සලා බදාදා මහජන දිනේට ආවොත් එහෙම ඔය විරෝධය ප්‍රකාශ කරන අයට මම කියනවා එන්න කියලා. මට මේකේ අත්දැකීමක් තියෙනවා. ඔය වගේම විරෝධතාවයන් ඇවිල්ලා මම උතුරු මැද පළාතේ අධ්‍යාපන සංවර්ධන අරමුදල හැදුවා. අපි අවුරුද්දකට දරුවන් 10,000කට. ඒ අරමුදලෙන් පොත් ටික සපත්තු කුට්ටම් අපි අරන් දුන්නා. මම ආණ්ඩුව කියන වෙන කිසිම දහකට වඩා අධ්‍යාපන ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා කියලාත් කියනවා. ඒ සියලුම අවශ්‍යතා ළමයින්ට ඉටු කරලා තියෙනවා නම් තවත් මොකටද මේ සල්ලික්කව කරන්නේ? අපි දැක පේසල ජයරත්න මහත්තයා උතුරු මැද පළාතේ ආණ්ඩුකාර වෙලා ඉඳද්දි ඒ වගේම ටිකට් ගාලා ටිකට් ගොල්ල ළමයින්ට බල්ලෝ කාපේටි තාට මතකයි ටිකට් ගුණන්න කියලා ගෙවල් ගහන්නේ. මේක අපි දකින සම්පූර්ණ වීලුවක් ඇට අපි දකින්නේ. මේක කවුරු හරි විරුද්ධුනේ කියලා අපි නවත්තන්නේ නැදී. දුවල්පිතුරුන් බැයි නම් මම ගිහිල්ලා මම හරි පොලටාරි ගිහිල්ලා නැත්නම් මේ බස් ස්ටෑන්ඩ් එකෙත් අපිට පුළුවන් නේ කවුරු හරි කෙනෙක් දැලා ස්විච්චාවෙන් එන කෙනෙක් දැලා බස් ස්ටෑන්ඩ් එකේ මේ පොත් විකුණන්න. අපි එහෙම හරි කරනවා. මම බැරි වුණොත් ප්‍රාදේශීය සභාවල සභාපතිරුන්ටත් මං කියන මේකට උදව් කරන්නයි කියලා. පොල්ලේ විකුණන්න බැරව ඕන තරම් විකුණ ගන්න පුළුවන් මේවා. අපිට ඒක අදාළ නැහැ. තමන්ගේ බලය පාවිච්චි කරලා නිලධාරින් යොදවලා මේක කරන එක වැරදි. අපි දන්නේ ප්‍රාදේශීය සභාපතිවරු පොලවල පොත් විකුණන්න යනවා කියලා.